ආයිබෝන් කියලා පිළිගන්නවා හැම දෙනෙක්ම ලෝකයේ උසස්ම ජීවන තත්ත්වයක් තිබෙන රටවල් විශාල ප්‍රමාණයක් යුරෝපය තුල පිහිටා තිබෙනවා ඒ හේතුව නිසා බොහෝ දෙනෙක් රැකියාවකට අධ්‍යාපනයට හෝ පුරවැසිභාවයට යුරෝප රටකට යන්න වැඩි වශයෙන් කැමති නමුත් යුරෝප රටක රැකියාවක් ලබා ගැනීම හෝ පුරවැසිභාවය ලබා ගැනීම ඉතාමත්ම අසීරු ක්‍රියාවක් බව හැමෝම දන්නවා කෙසේ වෙතත් යුරෝප රටවල් අතරින් පුරවැසිභාවය ලබා ගන්න පහසුම රට කුමක්ද කියා සොයා බැලුවොත් එහි ඉදිරියෙන්ම සිටින්නේ පෘතුගාලයයි ඒ වගේම පෘතුගාලය ඉහළ ජීවන තත්ත්වයක් ඇති ලාභදායි රටක් ලෙසින් සැලකෙනවා ඒ නිසා අධ්‍යාපනය ලබන්නත් ලෝකයේ හොඳම රටක් විදිහට පෘතුගාලය හඳුන්වන්න පුළුවන් අතීත පෘතුගීසි යටත් විජිත රටවල් කිහිපයක පුරවැසියන්ට ඉතාමත්ම පහසුවෙන් පෘතුගාලයේ පුරවැසිභාවය ලබා දීම ඔවුන්ගේ ඇති තවත් විශේෂත්වයක් මේ වීඩියෝවෙන් පෘතුගාලය පිළිබඳ ඔබට වැදගත් එම සියලුම කාරණාවන් පිළිබඳ කතා කරන්න බලාපොරොත්තු වෙනවා විදේශ රටවල් පිළිබඳ දැනගන්න කැමති අලුත් යාළුවන්ට අපිව subscribe කරලා එකතු වෙන්න කියලා මතක් කරන ගමන් වීඩියෝ ආරම්භ කරමු. පෘතුගාලයේ පිහිටා තිබෙන්නේ නිරිත දිග යුරෝපයේ අයිබීරියානු අර්ධද්වීපය තුල. ඒට මායිම් වන එකම රාජ්‍ය විදියට ඉස්පාඤ්ඤ හඳුන්වන්න පුළුවන්. ඊට අමතරව පෘතුගාලයට බටහිරින් සහ දකුණින් අට්ලාන්ටික් සාගරය පිහිටා තිබෙනවා. මේ යුරෝප මහද්වීපයේ වඩාත්ම බටහිරින් පිහිටි රාජ්‍ය විදියට හඳුන්වන්න පුළුවන් පෘතුගාලයේ සම්පූර්ණ විශාලත්වය වර්ග කිලෝමීටර් 92212ක් වෙනවා අගනුවර සහ විශාලම නගරය හඳුන්වන්නේ ලිස්බන් නමින් 2021 වර්ෂයේ වෙද්දී පෘතුගාලයේ සමස්ත ජනගහනය මිලියන 10.31ක් වෙනවා එය මිලියන 21.8ක් වන ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් අඩකට ආසන්නයි රටේ ජනගහනයෙන් 95.3ක්ම පෘතුගීසි ජාතිකයන් වෙනවා ඉතිරි 104.7 වෙනස් සුළු ජන කණ්ඩායම් විදියට හඳුන්වන්න පුළුවන්. එහි ප්‍රධාන වශයෙන්ම අදහන්නේ රෝමානු කතෝලික, ඒ වගේම නිල භාෂාව විදියට සලකන්නේ පෘතුගීසි භාෂාව. පෘතුගාලයේ හැරුණු විට පෘතුගීසි නිල භාෂාව වන තවත් රටවල් 9ක් තිබෙනවා. බ්‍රසීලය, මොසැම්බික්, ඇන්ගෝලාව සහ සමක ගිනියාව ඒ අතරින් ප්‍රධාන රටවල් විදියට සැලකෙනවා. ඒ අතරින් බ්‍රසීලය පෘතුගීසි භාෂාව කතා කරන ලෝකේ වැඩිම ජනගහනයක් ඉන්න රට විදියට හඳුන්වන්න පුළුවන්. එම සියලුම රටවල් අතීත පෘතුගීසි යටත් විජිත වෙනවා. ඒ වගේම පෘතුගීසි භාෂාව ලෝකයේ 6වෙනි වැඩිම භාවිතයක් සහිත භාෂාව විදියට හඳුන්වන්න පුළුවන්. වර්තමානයේ වෙද්දී පෘතුගාලය ඉතාමත්ම උසස් ජීවන තත්ත්වයක් තිබෙන රටක් විදියට සැලකෙනවා. 2021 වර්ෂයේ වෙද්දී එය මානව දර්ශකයේ 38වෙනි ස්ථානයේත් සතුරු දර්ශකයේ 59වෙනි ස්ථානයේත් රැඳී සිටිනවා. ඊට අමතරව පෘතුගාලය ලෝකයේ 14වෙනි නිදහස් රාජ්‍ය විදියටත් ලෝකයේ 13වෙනි ගෝලීයකරණය වූ රට විදියටත් සැලකෙනවා. ඒ යුරෝපා සංගමය සෙන්ගන් සම්මුතිය එක්සත් ජාතීන්ගේ සංගමය ලතින් සංගමය සහ නේටෝහි මූලික සමාජිකයෙක් විදියට හඳුන්වන්න පුළුවන් පෘතුගාලයේ ආර්ථිකය පිළිබඳ දැන් සොයා බලමු පෘතුගාලය තුල ප්‍රධාන වශයෙන්ම වගා කරන භෝග විදියට ඉරිඟු තිරිඟු බාර්ලි සහල් සහ අර්තාපල් හඳුන්වන්න පුළුවන් ඊට අමතරව එහි වයින් නිෂ්පාදනය සඳහා විශාල වශයෙන් මිදි වගා කරනවා. නමුත් එහි අපනයන ආර්ථිකයට ප්‍රධාන වශයෙන්ම දායකත්වය දක්වන්නේ වාහන, මෙට්‍රෝ, රෙදිපිලි, පාවහන්, කඩදාසි සහ විවිධ යන්ත්‍රෝපකරණයි. 2021 වර්ෂයේ වෙද්දී පෘතුගාලයේ වාර්ෂික දල්දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් බිලියන් 257ක් වෙනවා. එය ලෝකයේ 49වෙනි විශාලම ආර්ථිකයයි. ඒ අනුව දල්දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව පෘතුගාලයේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 25,656ක් වෙනවා. එය ලෝකයේ 53වෙනි ඉහළම ඒක පුද්ගල ආදායම් විදියට හඳුන්වන්න පුළුවන්. අතීතයේදී පෘතුගාලය ලෝකයේ බලවත්ම රාජ්‍යයක් විදියට සැලකුණා. ඒ කාලයේදී ලෝකයේ සරුසාරවත්ම විශාලම රාජ්‍යයක් වන බ්‍රසීලයේ යටත්ව තිබුණේ පෘතුගාලයට. බ්‍රසීලය පෘතුගාලයට කොතරම් වැදගත් වුණාද කියනෝනම් පෘතුගාල අගනුවර පවා 1808 දී ලිස්බන් සිට රියෝ ද ජනෛරෝ දක්වා මාරු කරනවා. නමුත් ඒ කාලයේදී බ්‍රසීල ජාතිකයන් විසින් පෘතුගීසීන්ට එරෙහිව විශාල නිදහස් අරගලයක් පවත්වනවා. එහි ප්‍රතිඵලයක් විදියට 1828 දී පෘතුගාලයට සිද්ධ වෙනවා බ්‍රසීලයට නිදහස ලබා දෙන්න. ඒ කාලයේදී පෘතුගාලයේ ලිස්බන් නුවරට විශාල භූමිකම්පාවක් සිද්ධ වෙනවා. ඒත් එක්කම ප්‍රංශය සහ ඉස්පාඤ්ඤ විසින් පෘතුගාලය ආක්‍රමණය කරනවා. ඒ සියලුම සිදුවීම්වල ප්‍රතිඵලයක් විදියට එවකට පෘතුගාලයට තිබුණු විශාල ආර්ථිකය ඉතාමත්ම ඉක්මනින් කඩා වැටෙනවා. මේ වෙද්දී යුරෝපයේ බටහිර කොටසේ ඇති රටවල් අතරින් අඩුම ඒක පුද්ගල ආදායම ඇති රට විදියට පෘතුගාලය හඳුන්වන්න පුළුවන්. නමුත් එහි ඉතාමත්ම උසස් ජීවන තත්ත්වයක් පවතිනවා. පෘතුගාලයේ ඇවරේජ් මාසික වැටුප සඳහන් වෙන්නේ යුරෝ 1871ක් ලෙසින්.
පොදු මුදල් ඒකකයක් වන යුරෝ පෘතුගාලය තුල භාවිතා වන නිල මුදල් ඒකකයයි යුරෝ එකක් මේ වීඩියෝ කරන මොහොත වෙද්දී රුපියල් 231ක් වෙනවා පෘතුගාලයේ පුරවැසිභාවය ලබා ගැනීම පිළිබඳ දැන් අවධානය යොමු කරමු යුරෝපයේ පුරවැසිභාවය ලබා ගන්න පහසුම රටවල් කුමක්ද කියා ඔබ සොයා බැලුවොත් ඔබට මුලින්ම හමු වන්නේ පෘතුගාලය ඒ හේතුව නිසා ගොඩක් දෙනෙක් පෘතුගාලයේ ස්ථිර පදිංචියට වඩා පුරවැසිභාවය ලබා ගන්න උනන්දු බවටයි වාර්තා වෙන්නේ වසර 6ක් පෘතුගාලයේ ජීවත් වීමෙන් පසුව ඔබට පෘතුගීසි ජාතිකත්වයේ සඳහා ඉල්ලුම් කරන්න පුළුවන් ඒ වගේම පෘතුගීසි ජාතිකයෙක් සමග විවාහ වන පුද්ගලයන්ට විවාහෙන් වසර 3කට පසුව පුරවැසිභාවය සඳහා අවස්ථාව තිබෙනවා ඊට අමතරව ඇන්ගෝලා ගිනිබිසව් මොසැම්බික් චයිනා මැකාව් වගේ රටවල පෘතුගීසි සම්භවයක් තියෙන පුද්ගලයන්ට පෘතුගාලය තුල ජීවත් නොවි පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කරන්න පුළුවන් පෘතුගාලයේ විදේශ ගමන් බලපත්‍රය ලෝකේ 6 වෙනි බලවත්ම විදේශ ගමන් බලපත්‍රයයි එමගින් වීසා ගැටලුවක් නොමැතිව රටවල් 188කට සංචාරය කරන්න හැකියාව පවතිනවා යුරෝපා රටවල් අතරින් අධ්‍යාපනය ලබන්න තරමක් ලාභදායී රටක් විදියට පෘතුගාලය හඳුන්වන්න පුළුවන්. නමුත් එහි විශ්වවිද්‍යාල අතර උපකාරක ගාස්තුවල විශාල විසමතාවයක් පවතිනවා. සාමාන්‍ය උපාධියක් සඳහා අධ්‍යයන ගාස්තු යුරෝ 550ත් 1050ත් අතර අගයක් ගන්නවා. ශාස්ත්‍රපති උපාධි සඳහා වසරකට යුරෝ 500ත් 2500ත් අතර මුදලක් වැය වෙනවා. ජාත්‍යන්තර සිසුවෙක්ට සාමාන්‍යයෙන් මාසකට යුරෝ 400ත් 700ත් අතර ජීවන වියදමක් වැය වේය අපේක්ෂා කරන්න පුළුවන්. කෙසේ වෙතත් අධ්‍යාපනය ලබන ප්‍රදේශයේ සහ සිසුවාගේ ජීවන රටාව අනුව ජීවන වියදම් වෙනස් වෙන්න පුළුවන්. යුරෝපා නොවන සිසුන්ට පෘතුගාලය තුලදී සතියට පැය 20ක් දක්වා part time job කරන්න හැකියාව පවතිනවා. ඒ නිසා සිසුන්ගේ ජීවන වියදම් පිළිබඳ එතරම් ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. මේ වීඩියෝ වැදගත් කියලා හිතනවා නම් අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් මෙවැනි වටිනා වීඩියෝකින් හමු වෙන බලාපොරොත්තු වෙන අදට සමුගන්නම්. සුබ දවසක් හැම දිනෙකටම.